අයිබෝවන් සැමට කලින් හරිදේ හරියටම ගෙනෙන සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශයෙන් මම මදුකා සමරකෝන් මුලින්ම අවධානය යොමු කරමු ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත දිස්ත්‍රික්ක 21 කට පනවා තිබූ ඇඳිරි නීතිය ආදාළියම 5ට ඉවත් කරයි සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් අත්‍යවශ්‍යම සේවා සඳහා පමණක් නගර වෙත යාමට අවසර ලොවපුරා කොරෝනා ආසාදිත පුද්ගලින් සංඛ්‍යාව 30 ලක්ෂ 60 දහස දක්වා ඉහළට ඇමරිකාවේ ආසාදිතයන් ගණනක් මිලියනය ඉක්මවයි විදේශගතව සිටින ශ්‍රී ලංකිකයන් මෙරිට ගෙන්වන ලෙස රජයට ඉල්ලීම් දේශීය පුවත් වෙතයි මුලින්ම අවධානය ලොවපුරා කොරෝනා වෛරස් ආසාදිනී වී ඇති පුද්ගලින් සංඛ්‍යාව මෙවන විට 30 ලක්ෂ 60 දහස ඉක්මවා තිබෙනවා. එමෙන්ම ඇමරිකාවේද ආසාදිතින් සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර මෙරට COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව 588ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. දිනේ තුල පමණක් වෛරසය සතිත පුත්කලින් 65 දෙනෙකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසනවා. වර්තා වූ COVID-19 වෛරස සතිත පුත්කලින් අතරින් 126 දෙනෙකු මෙවන විට සුවය ලබා ඇති අතර අසාධිතින් 455 දෙනෙකු තව දුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවයි වසංගත රෝග විද්‍යාංශය පවසුවේ. මේ අතර නාරහින් පිට දාබරේ මවතින් කොරෝනා ආසාදිතින් දෙදෙනෙකු ඊයේ දින තුල වර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජයසිංහ මහතා ප්‍රකාශ කළා. සමගින් නාරහින් පිට දාබරේ මවත හොදකලා කිරීමට පියවරගෙන තිබෙනවා. මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් මෙරටට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැඳී සිටි ශ්‍රී ලංකික සිසුන් 73 දෙනා රැගත් විශේෂ ගුවන් යානය ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියා. බංග්ලාදේශයේ ඩකා නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 1423 දරන විශේෂ ගුවන් යානයෙන් මොවුන් දිවයිනට පැමිණි බවයි අප ගුවන් තොටුපළ වාර්තාකරු ප්‍රකාශ කළේ. මෙතර පවතින තත්ත්වය හමුවේ මෙරටට පැමිණීමට නොහැකිව විදේශගතව සිටින ශ්‍රී ලංකිකයින් පිරිසක් මෙරටට ගෙන්වා ගන්නා ලෙසට රජය නිල්ලීම් කරමින් ඔවුන් සමාජ මාධ්‍ය ඔස්සේ මෙලෙස වීඩියෝ පට නිකුත් කර තිබුණා. ජනරජතුමනි, අපි ඔබතුමාගෙන් වැඳලා ඉල්ලන්නේ පුළුවන් ඉක්මනින් කිසියම් මාර්ගයකින් මේ මාලදිවයිනේ සිටින සිරවිසින ශ්‍රී ලංකයන් පුළුවන් ඉක්මනින් ශ්‍රී ලංකාවට බාර ගන්න කියලා. මොකද මේක තවත් වැඩි වුණොත් අපිට ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. මේ තත්ත්වයේ ඉතාමත් දරුණුයි. මෙහි තියෙන තත්ත්වයේ මාලි සිටියේගේ ඉඩ ප්‍රස්තාව අඩුකම තමයි ප්‍රධානම හේතුව. ඔබතුමාගෙන් නැවත වතාවක් අධ්‍යක්ෂකතුමා කරලා වැඳලා ඉල්ලන්නේ අපිව බේරගෙන අපිව ලංකාවට බාර ගන්න කියලා. අපි මෙතන හැමෝම රැස්ව සිටින්නේ එක්සත් අරාබි එමිරේට් රාජ්‍යයේ දුබායි නගරයේ සිට. අපිට කියන්න ඕනේ අපි මෙම කොරෝනා වෛරසයෙන් ඉතා දැඩි ලෙස පීඩා විඳින බව මාර්තු මාසේ ඉඳ සිට අපිට කිසිම පඩියක්වත් කිසිම දෙයක් නැහැ. අපි හැමෝම අපගේ මුදල් වලින් තමයි අපි කැම් බීම හරි ගෙන්න ගත්තේ. අපි අතර කැම් බීම පාවා බෙදාගෙන උඩ අපි අතර කිසිම සහනයක් නැත. අපගේ අතිගරු ජනාධිපතිතුමාගෙන් ගෝඩාභය මහත්තයාගෙන් අපි ඉල්ලා සිටින්නේ ඉතා කරුණාවෙන් අපිට ඉක්මන් සහනයක් ලබා දෙන ලෙස. ඔබ හට කළ හැකි දේ අප වෙනුවෙන් කරන්න අපිව ශ්‍රී ලංකාව රාජ්‍යයට මවුබිමට අපිව ගෙන්වා ගන්න කටයුතු කරන මෙන් ඉල්ලා සිටිනවා. ඒ අතරද ශ්‍රී ලංකා රජය විසින් කරගෙන යන ලබන නිරෝධායන කටයුත්තට අප ඍජුවම උපරිම සහයෝගය ලබා දෙනවා.
चीन हूबे पलाते वुहान नगरे नरंभ वो कोविड 19 हेवात नव कोरोना वायरस हेतुन मेवन विट लोवपुरा रटवल दसे पहलवकट बलपैमेलवेते पेनवा लोवपुरा कोरोना वायरस आसादितेन की संख्या मेवन विट 30 लक्ष 60 दहस इक्मवायते अतर मरण 2 लक्ष 11 दहस द इक्मवाते बेनवा कोविड 19 गोलीय वसंगतेन वेडिम पीडावट लक्कु अमेरिका एक्सत जनपदे आसादित संख्यावद मेवन विट 10 लक्ष इक्मवायते बवाई विदेश माध्य वार्ता कले अमेरिकावेन कोरोना मरण 56 दहस 803 इटालियन कोरोना मरण विषय दहस नवसी हताहताक्त स्पानियन मरण विसितुन दहस पांसी विषय का वार्ता वनातर फ्रांसे कोरोना मरण ये दिने विसितुन दहस एक मुवनु लभुआ ब्रिटानिया कोरोना मरण संख्या मेवन विट विसान मैत्र लोक सौख्य संविधान ये प्रकाश कले कोरोना वायरस गोली वसंगत मेतेक अवसान वी नमते बवाई कोलंब गंपहा कलुतर सह पुतलमयान दिस्ट्रिक हेर सेसु दिस्ट्रिक संधा पणवायते एंदरी नीतिय अद अलुयम पहटे इवत कला एंदरी नीतिय यलित अद रात्रि अटट पनवीमट नियमितारे कोलंब कंपहा कलुतर सह पुतलम दिस्ट्रिक वले पणवायते एंदरी नीतिय मे मस 4 वन संधा अलुयम पह दक्वा विकटम क्रियात्मक वन बव जनाधिपति मातेक के मगिन निवेदनयाक निकुत करमिन संधान कला मे अतर निवाडु गोसिरिन त्रिविध हमुदा निलधारिन कंदपुरवद गेनवा गनीमे पहसुव संधा ए दिन दिवेनपुरा एंदरी नीतिय क्रियात्मक किरीमटद रजय पियवर गता एमेन्म कोलंब कंपहा कलुतर सह पुतलम दिस्ट्रिक हेर सेसु दिस्ट्रिक वले एंदरी नीतिय अद अलुयम पहट इवत कर अद रात्रि अट जले क्रियात्मक किरीमट नियमित तिबेनवा मेलस पवती एंद्रीनीत्य इबात किरीमत समग नगर करा जनताव पेमिनीमे यम अडुवीमक दक्नट लबुन बवाई अप वार्ता करुवन प्रकाश कले दिन तुनक पवती एंद्रीनीत्य इबात किरीमन पसु तलव केले नगरेट जनताव पेमिनीम सलकेयु तुलेस अद दिन अडुवीमक दक्नट लबुना तलव केले नगरेट पेमिन सिटि पेरिस हेदुनुम पते अवसन अंकेट अनुव पेमिनीय देयन्न पिलिबंदव तलव केले पोलिस निलधारिन विसिन परीक्षा सिदु करन लद अतर नगरेट पेमिन तिबु रथवाहन मेन्म नगरय हरहा दावनीय वु रथवाहनद पोलिस से विसिन विशेष परीक्षा शावकट लकला सुना यात्रा इन बोलो अन हर आई ओ आईडी कार्ड के नंबर का इन बोलो बात ही जनतावे तलवकले नगरे तुला अडवक देखे है कि वो दे तलवकले नगरे इन पिटत पीटी सदस्य आयतन परिश्रय विशाल दिगु पोलिम दक्नट लबुना मतले दिस्ट्रिक के जनतावद अदुदसन पहट एंद्रिनी तेवत किरीमेन अनुतुरुव नगर करा पिवस सिटिये में आकारेन वौन्याव प्रदेश अंद्रनीते इवात्कलिदे विलंदसेल वसातिबन आकारिय दक्नट लबुना एमेन्म आरक्षक अंश विसिन विसबे चहरन वेडसटहनक्द अद दिनेदे क्रियात्मक कला नेलुव प्रदेश जनताव सौख्य आरक्षित क्रम अनुगमने करमेन बस्रुत मगिन नगरेट पेमिन अत्यावश्य सेवा लबा गनीमट कटयुतु कला गाल्ल प्रदेशे अद पवति तत्वयै मे मेत्र कोरोना वैरस पैतरीम वेलक्वीम संधा अनुराधपुर नगर अद व्यूर्त सियलु विलंदिसेल अद दिन सिट दिन तुनाक वसाद मीमट पियवर किन तिबिनवा कोरोना वैरस आसादित्यान अनुराधपुर दिस्रुकेन वार्ता विमत समग मिम वैरस पैतरीम वेलक्वीमे अरुमुनेन अनुराधपुर एक्सत विलंद संगमे विसिन मिम सौख्य आरक्षित वेडपिलिवेल क्रियात्मक किरीमट तीरणीय कर तिबिनवा अद उदासन अनुराधपुर नगर सियलुम विलंदिसेल वसाद बिन आकारय मेलेस दक्नट लबुना मैत्र एप्पावर नगर अद दिन एंद्रनीते इवत्कलिदे विलंदिसेल वसातमुने मे आकारेन मे रत्नपुर नगर एंद्रनीते इवत्किरीमेन पसु दिसु आकारयाई
COVID-19 වෛරසය පැතිර යාම අවධානමත් සමග සෞඛ්‍යංශ විසින් ලංකම සහ පෞද්ගලික බස් රථවල මගින් ප්‍රවාහනය කළ යුතු ආකාරය පිළිබඳව හඳුන්වා දී ඇති ක්‍රමවේදය අනුව තමන්ට බස් රථ දාවණය කළ නොහැකි බව පවසමින් අද හැටන් පෞද්ගලික බස් රථ සංගමයේ සමාජිකයන් පිරිසක් දාවන කටයුතු වලින් ඉවත්ව සිටියා. පෞද්ගලික බස් රථ කිහිපයක් එලෙස දාවන කටයුතු වලින් ඉවත්වද හැටන් ලංකම ඩිපෝ මගින් බස් රථ ගණනාවක් දාවණයට එක් කර තිබුණේ මේ ආකාරයෙන්. ආවම කීවේ නැහැ අපිට. උසරෙන් නේ කොයින්දන් දෙන්නේ? අලවා කියලා ඉන්නේ. 22 දාන් ආවද? දෙක වාගේ තමයි. අද අලුයම ඇඳිරි නීති ඉවත් කිරීමෙන් පසු හැටන් නගරයේ ව්‍යාපාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු වූ අතර පුද්ගල දුරස්ථභාවය සහ සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් පාරිභෝගිකයන් පෝලිම් වල රැඳී සිටින ආකාරය මෙලෙස දක්නට ලැබුණා. හඳුන්වා දී ඇති අංක ක්‍රමවේදයට පටහැනිව පාරිභෝගිකයන් විශාල පිරිසක් නගරයට පැමිණ තිබූ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. අපිට බඩු ගන්න දෙන්න කිව්වා. ඔව් දැන් දන්නවා ඒ වුණාට ගෙදර 5 දෙනෙක් ඉන්නවා නම් එක්කෙනෙක් ආව විතර අයින් ගාඩ් එක තියෙන්නේ. ඒකේවිල්ලා 9 දා බින්ද තිබ්බා නම් දවස් 4ක් කැමරේ තියෙන්න පුළුවන්ද? ඒක ඉතුකම එහෙම එහෙම කියනවා නම් වැරදි වැඩක් නෙමෙයි කරන්න බෑ ඉතුකම. දිස්ත්‍රික් 21කට අදාළවම පහට ඇඳිරි නීතිය ලිහිල් කිරීමත් සමග අත්‍යවශ්‍ය සේවා සඳහා ජනතාව වෙනදා තරම් නගර වෙත පැමිණෙනු දක්නට නොලැබුණු බවට අපට තොරතුරු වාර්තා වුණා. මේ පිළිබඳව නිවැරදි තොරතුරු දැන ගැනීම සඳහා අප දැන් සූදානම් මොනරාගල බැල්ලවාය නගරයේ රැඳී සිටින ජයන්ත වීරසේකර සම්බන්ධ කරගන්නට. ආයිබන් ජයන්ත අපේ දැනගන්නට කැමති මොනරාගල දිස්ත්‍රික්කයේ බැල්ලවාය නගරයේ මෙවන විට නවතම තොරතුරු පිළිබඳව. අයිබෝන් මදෝකා අපි මේ වෙලාවේ රැඳී සිටින්නේ වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම් පළාසල. ඔබව මේ වෙලාවේ සජීවීව සම්බන්ධ කර ගන්නකොට ඔබට පෙනෙනවා ඇති මාගේ පසුපසින් පෙනෙන්නේ වැල්ලවාය ප්‍රධාන බස් නැවතුම් පළ. නමුත් අද වන විට ඇඳිරි නීති ඉවත් කළත් ජනතාවගේ පැමිණීම එතරම්ම තිබෙන ආකාර අපිට දකින්න ලැබෙන්නේ නැහැ. විශේෂම මොනරාගල දිස්ත්‍රික්කයේ මොනරාගල සහ සෙවනගල ප්‍රදේශයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමත් එක්ක මේ තත්ත්වය අපිට දකින්නට පුළුවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන නගරයට පැමිණෙන ජනතාව සීමා වුණත් ඒ පැමිණෙන ජනතාව නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින් පැමිණෙන ආකාරය අපිට මේ වෙලාවේ දකින්නට පුළුවන්කම තිබෙනවා. ඕන් මේ වෙන විට පුද්ගල දුරස්ථභාවය තබාගෙන අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා යොමු වන ආකාරයත් අපිට දකින්නට පුළුවන්. මොනරාගල දිස්ත්‍රික්කයේ අපි සූදානම් තවත් තොරතුරු සමගින් ඔබව සම්බන්ධ කර ගන්නට මම ජයන්ත වීරසේකර කේල් ආනන්ද සමග වැල්ලවාය නගරයේ සිට නැවතත් සම්බන්ධතාවය ලබා දෙනවා ප්‍රවෘත්ති මැදිරියට. ස්තුති ජයන්ත තොරතුරු ගිනාවට. අපි මේ මොහොතේ සූදානම් වන්නේ ත්‍රිකුණාමලය ප්‍රදේශයට යොමුවන්නට. ත්‍රිකුණාමලය නගර මැදේ මේ මොහොතේ රැඳී සිටිනවා සියතප ප්‍රාදේශීය වාර්තාකරු සුමේද රොෂාන්. සුමේද අපි දැනගන්න කැමති අද අලුයම ඇඳිරි නීතිය ඉවත් කිරීමත් සමග ත්‍රිකුණාමලය නගරයේ නවතම තොරතුරු පිළිබඳව. ඔව් අයිබෝන් මදුකා මම මේ මොහොතේ රැඳී සිටින්නේ ත්‍රිකුණාමල නගර මැදේ. පසුගිය දින කිහිපය තුළ ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙමින් පැවති මොහොතේ ඇඳිරි නීතිය ලීල් කිරීමත් සමගම ත්‍රිකුණාමල නගරයේ වෙත ජනතාව වෙනදා තරම් ඇදීන බවක් අපට දක්නට ලැබෙන්නේ නැහැ. තමන්ට අවශ්‍ය අත්‍යවශ්‍යම භාණ්ඩ ලබා ගැනීමට පමණක් ජනතාව නගරයේ වෙත පැමිණි බවක් තමයි අපට දක්නට ලැබෙන්නේ. ඒ වගේම තමයි මදුක සඳහන් කළ යුතුයි ත්‍රිකුණාමල නගරයට පැමිණෙන සියලුම ජනතාව රජයේ විසින් ප්‍රකාශයටපත් කර තිබෙන සෞඛ්‍ය ක්‍රමවේදයන් අනුගමනය කරමින් ත්‍රිකුණාමල නගරයේ වෙත පැමිණ තමන්ට අවශ්‍ය බඩු භාණ්ඩ මිලදී ගැනීමට යොසුල වන ආකාරයක් අපට දක්නට ලැබෙනවා. ඒ වගේම තමයි මදුකා ත්‍රිකුණාමල නගරයේ ආරක්ෂාව ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය විසින් මහජනතාව දැනුවත් කරමින් ඒ ආරක්ෂාව සපයනවා. ත්‍රිකුණාමල නගරය කියන්නේ මදුකා සහෝදරත්වයේ නගරය. සිංහල දමිළ මුස්ලිම් බර්ගර් මේ හැම ජන කොටසක්ම වාසය කරන නගරයක් ත්‍රිකුණාමල නගරය. ඉතින් සෑම ජාතියක්ම සෑම ආගමක්ම නියෝජනය කරන නගරයක් වශයෙන් මෙම කොරෝනා වෛරසයේ මඩබැවැත්වීම සඳහා ජාති ආගම් කුල ભેදකින් තොරව මේ ජනතාව ත්‍රිකුණාමල නගරයේ ආරක්ෂාව පිණිස කැප වී සිටින බවක් තමයි අපට පෙනෙන්නේ. ඉතින් එයයි තත්වය. නැවතත් මම සම්මන්තාවය සියත ප්‍රවෘත්ති මැදිරිය වෙත මම සුමේද රොෂාන් ත්‍රිකුණාමලයේ සිට. ස්තුති සුමේද තොරතුරු ගිනාවට. මාතලේ නගර මැදේ මේ මොහොත වන විට මාතලේ ප්‍රදේශයේ සියතප ප්‍රාදේශීය වාර්තාකරු රුචිර ලක්මාල් රැඳී සිටිනවා. රුචිර අපි දැනගන්න කැමති මාතලේ ප්‍රදේශයේ මේ මොහොත වන විට නවතම තොරතුරු පිළිබඳව.
ඕ මදුකා මා මේ වෙලාවේ රැඳී සිටින්නේ මාතලේ නගර මැදේ විශේෂම සඳහන් කරන්නට ඕනි අද උදෑසන 5ට අදින නීති ඉවත් කළාන් පසු මාතලේ නගරයේ තත්ත්වය තමයි අපට මේ දිස් වෙන්නේ ඒ වගේම 180කට වැඩි ප්‍රමාණයක් මුඛ ආවරණ භාවිත කරන ආකාරය තමයි අපට පෙනියන්නේ නමුත් සෞඛ්‍ය අංශ දීපු නිසි ක්‍රමවේද තාමත් තනින් තන අපට වාර්තා වෙනවා භාවිත නොකරන තත්ත්වයක් ඒ වගේම සඳහන් කරන්නට ඕනි මාතලේ සංචාරය කරපු අද දවසේ අපට දක්න ලැබුණු විශේෂ ලක්ෂණයක් තමයි 140කට වැඩි කඩ ප්‍රමාණයක් අද දවසේ වසා තිබෙන ආකාරයක් තමයි අපට පෙනියන්නේ ඉතින් මෙවැනි තොරතුරු රැගෙන නැවතත් ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන දරට බවවගෙන් සමු ගන්නවා සියත ප්‍රවෘත්ති අංශය වෙනුවෙන් රුචිර ලක්මාල් ජේසූරිය මාතලේ නගර මැදේ සිට कोविड-19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ තැන්පතු ශේෂය රුපියල් මිලියන 866ක් දක්වා ඉක්මවා තිබෙනවා कोविड-19 මර්ධන බෙහෙවුමට දායක කර ගැනීම සඳහා මයික්‍රෝ කාර් ලිමිටඩ් සමාගම රුපියල් ලක්ෂ 90ක් වටිනා බස් රථයක් පරිත්‍යාග කර තිබෙනවා බස් රථය ජනාධිපති කාර්යාලයේදී මයික්‍රෝ කාර් ලිමිටඩ් සභාපති ආචාර්ය ලෝරන්ස් පෙරේරා මහතා විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත බාර දෙනු ලැබුවා මේ අතර සනස සංවර්ධන බැංකුව රුපියල් මිලියන 5ක් සීමා සහිත සනස සංරක්ෂණ සමාගම රුපියල් මිලියනයක් ඕස්ට්‍රේලියාවේ නිව් සවුත් වේල්ස් ඉපදිංචි ආදී ආනන්දයන් රුපියල් ලක්ෂ 5ක් වෘත්තීය තාක්ෂණ විශ්වවිද්‍යාලය මිලියන 1.1ක් ADRC ලෙනට් මහතා රුපියල් 250,000ක් සහ මගනගම මාර්ග ඉදිකිරීම යන්ත්‍රෝපකරණ සමාගම රුපියල් 661,000ක් මුදලක් අරමුදලට පරිත්‍යාග කර තිබෙනවා ශ්‍රී ලංකා බැංකුවේ ආයතන ශාඛාවේ අංක 85737373 දරන විශේෂ ගිණුමට පරිත්‍යාග තවදුරටත් බැර කළ හැකි පවතින කොරෝනා වෛරසයේ මැඩ පැවැත්වීමට දිවයින පුරා විවිධ ආරක්ෂක වැඩසටහන් ක්‍රියාත්මක කර තිබෙනවා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම මැඩ පැවැත්වීම අරමුණු කරගෙනමින් බස් රථවල ගමන් කරන මගින් සඳහා විෂ බීජ හරණ යන්ත්‍රයක් බස් රථ තුළ සවි කිරීමේ ක්‍රමවේදයක් වයඹ ප්‍රාදේශීය ප්‍රධාන ඉංජිනේරුවරයෙකු වන HMS හේරත් මහතා විසින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා වෙත හඳුන්වා දීම ඊයේ දින සිදු කෙරුණා इंजीनियर महात्म्यो महात्म विशेष उपकरण खतल तीन बस रथ निरोधायन कट्यूत कर नगिन कुट सह भाई कुट एक अभी वेड़ीवन कर मे श्री रूप बस रथ दान पुड़ा अड़म मे अदी अवधान कलापोल बस रथ सविकर एक वेड़ीवन की बस रथ तिरी पद्धति वायु तिरी पद्धति एक्सटेन टैंक बाहर परीपद संबंध कल बस रथ किसी ब्रेक पद्धति हानिया आरक्षित निर्माण कल अनुराधपुर डिस्ट्रिक्ट के बुलनकुलम पहलगम प्रदेश कोरोना आसादित को हमुम हेतु एम प्रदेश विशेष कार्य बलकाय विसिन विष बीज हरने लकी मठ कटित करते ගම්පහ අක්‍රගම ශෛලතරාරාමය විහාරස්ථානයේදී එම ප්‍රදේශයේ දානපතියන්ගේ ආධාර ඇතිව ගැබෙනි මව්වරුන් 50 දෙනෙකු සහ අඩු ආදායම් ලැබේ පවුල් 50ක් සඳහා අත්‍යවශ්‍ය වියලි ආහාර ද්‍රව්‍ය බෙදා දීමක් ඊයේ දින සිදු කෙරුණා කොවිඩ් 19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පීඩාවටපත් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබා දෙන රුපියල් 5000ක දීමනාව තමන්ට නොලැබුණු බව පවසමින් වතුකම් කරුවන් පිරිසක් ටේකර් මද ශාලාවකට පිවිසෙන මාර්ගය අවහිර කරමින් ඊයේ පසුරේ විරෝධතාවයක නිරත වුණා भगवंतलाव पुलिस वसमटाय तेरेसिया मोरा किलानियान वतुवल वतुकम करों पिरसकुई मेलस विरोधतावे निरत वूये देन रटवट अपवाद की पयाक केटिये බලංකොඩ ප්‍රදේශයේදී ආහාරයට නුසුදුසු අයිස්ක්‍රීම් සහ යෝගට් තුගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරියතයක් සමග සකකරුවන් දෙදෙනෙකු බලංකොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් අත්තරන් කොට කෙන තිබෙනවා. අදාළ සකකරුවන් දෙදෙනා බලංකොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ආහාර තුගය විනාශ කිරීමට කටයුතු කළ අතර සකකරුවන් දෙදෙනා රුපියල් 50,000ක ශරීර අප මත මුදා හැරීමට කටයුතු කළා.
වාතුව උඩුගල්ල ප්‍රදේශයේ නිවසක් අසල තිබූ තුඹසකින් නයි පැටවුන් 12ක් අල්ලා ගැනීමට එම ප්‍රදේශයේ තරුණයන් පිරිසක් කටයුතු කර තිබෙනවා. එම ස්ථානයේ තිබී නයි බිත්තර 17ක්ද හමු වී තිබෙනවා. අදාළ තරුණ පිරිස විසින් ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව වෙත දැනුම් දීමෙන් අනතුරුව එම නයි පැටවුන් බාර දීමට කටයුතු කළ බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොල්කහවල නගරයේ කාඹර පහසුකම් ලබා දෙන හෝටලයක් තුල දීර්ඝ කාලයක සිට ඉතා සූක්ෂමව මුලතැන්ගේ තුල පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ස්කාකාරයක් පොල්කහවල පොලිසිය විසින් වටලු ලැබුවා. එහිදී ගෝඩා බැරල් 3ක් පෙරීමට ගන්නා දඟරයක් උපකරණ හා ද්‍රව්‍ය පෙරණ ලද නීති විරෝධී මත්පැන් බෝතල් 100ක් සොයා ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා. සියත මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. තවත් උණුසුම් පුවත් දැන ගැනීම සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. අප නැවතත් හමුවන්නේ සවස 6 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයත් සමගින්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.